ක්‍රිස්තුමන්තුල මා ප්‍රේමන්ත සහෝදර සහෝදරීනි, අද මතේතුමාගේ සුවිශේෂී නමවෙනි පරිච්ඡේදයේ නමවෙනි වගන්තයේ සිට 13වෙනි වගන්තය දක්වා කොටස අපිට හරි ප්‍රබල පණිවිඩයක් දෙනවා. ඒකට කතා කරන්න කලින් මම මට පුංචි අත්දැකීමක් තියෙනවා කියන්න. මම ඔය අපි ඥානකාන්ති ධර්මවිවේකයන් තියෙන අවස්ථාවක මම යනවා මේ නිවෙස් බහ දකින්නට. මේ නිවෙස් බහ දකින්නට යනකොට මම එක් ගෙදරකට ගිහිල්ලා මම කතා කර කර ඉන්නකොට ඒ ගෙදර අයගෙන් අහනවා පල්ලි යනවද කියලා. එතකොට යා බිරිඳගත් කියනවා අපි නම් පල්ලි යනවා ෆාදේ වුණාට ඉතින් මෙයා තමයි පල්ලි යන්නේ නැත්තේ කියලා එයාගේ මහත්තයව පෙන්නනවා. ඉතින් මහත්තයෙන් මම අහනවා ඇයි පල්ලි යන්නේ නැත්තේ කියලා. ඒ මහත්තයමට හරි ලස්සන උත්තරයක් දෙනවා. ඒ මහත්තයමට කියනවා පල්ලි ගිහිල්ලා මං ආයෙත් පව් පුරවගෙන එන හින්දා මට පල්ලියෙන්ට කැමති නෑ ෆාද. මං කිව්වා ඇයි කියලා. ඔය පල්ලියට එන මිනිස්සු ඔක්කොම දෙබිඩි ජීවිත ගත කරන මිනිස්සුනේ ෆාද. හරි පව්කාර මිනිස්සු. ඒගොල්ලෝ ඇවිල්ලා පල්ලියෙත් පව් කරලා තමයි යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා අපිත් පල්ලියට ගිහිල්ලා පව් පුරවගෙන ඉන්න පල්ලියන්න ඕනේ නෑනේ ෆාද. එතකොට මං ඇහුවා පල්ලි තියෙන්නේ කාටද? පල්ලි තියෙන්නේ ශුද්ධවන්තයන්ටද? එහෙම නැත්නම් පව්කාරයන්ටද? ස්පන්දන් යාට කිව්වා මේ බලන්න පල්ලි තියෙන්නේ දුර්වලයින්ට, පව්කාරයින්ට, අසරණයින්ට, දුර්ජනයින්ට, ඒ වගේම යහපත් අයට. පල්ලියට එන කෙනාට උන්වහන්සේ බොහොම ආදරණීයව උන්වහන්සේගේ ආදරය දෙනවා. උන්වහන්සේ ඒ පල්ලිය කියලා කියන්නේ දුර්වලයව ශක්තිමත් කරන තැනක්, බලවත් කරන තැනක්. අසරණයට සරණය වල තැනක්. පව්කාරයව නිර්දෝෂ කරන, ධර්මිෂ්ඨ කරන තැනක්. ඒ වගේම පල්ලිය කියලා කියන්නේ දැහැමියාව ශක්තිමත් කරන තැනක්. ප්‍රබන්තේනි, අද ජේසුස් වහන්සේක බොහොම පැහැදිලිව කියනවා. උන්වහන්සේ ආවේ පව්කරුවන් දෙසා මිසක් ධර්මිෂ්ඨන දෙසා නෙමෙයි. උන්වහන්සේ ආවේ පව්කරුවන් දෙසා. උන්වහන්සේ පව්කාර ජනතාව ගලව ගන්නට ආවා. එතකොට උන්වහන්සේ බොහොම පැහැදිලිව පව්කරුවන් උදෙසා ආවනම් උන්වහන්සේකින් වැඩක් තියෙන පව්කරුවන්ට. එතකොට ඒ නිසා මහා ධර්මිෂ්ඨ මිනිස්සු ජේසු ළඟට ගිහින් ඒ නිසා තමයි බොහොම පැහැදිලිව උන්වහන්සේ කියන්නේ ලුක්තුමාගේ සුවිශේෂයේ 15වෙනි පරිච්ඡේදයේ 7වෙනි වගන්තියේ මනස්ථාපනය නොවීමටයි සිතන සිල්වතුන් 99 දිනකට වඩා මනස්ථාපනය වෙන එකම එක පව්කාරයක් ගැන ස්වර්ගයේ ප්‍රීතියක් ඇති වෙනවා කියලා. ඒ නිසා ප්‍රේමන්තේනි, අපි හැමෝටම පල්ලිය ඕන. පල්ලිය කියලා කියන්නේ මොකක්ද? පල්ලිය කියලා කියන්නේ ජේසු වැඩ ඉන්න තැන. ඒ කියන්නේ ජේසුව අපිට ඕන. අපි හැමෝටම ඕන. මොකද ජේසු අපි හැම කෙනෙක්ගේම ජීවිත ගොඩනගනවා. ජේසු අත්දැකීමට ඇතුළු වීමම අපේ ජීවිතය වෙනස් වෙනවා. පල්ලියට ඇවිල්ලා මිනිස්සෙක් වෙනස් නොවි යනවා නම් ඒක හරි ඛේද වාචකයක්. පූජාවකට ඇවිල්ලා මිනිස්සෙක් වෙනස් නොවි යනවනම්, පූජාවේ ඒ මහා වූ යාගයට ඇතුළු වෙලා ඒ යාගය තුළ සමාව නොලබ යනවනම්, ඒ සමාව අයිති කර නොගෙන යනවනම්, ජේසුව ලබාගෙන ජීවනය නොලබ යනවනම්, ඒක ඇත්තටම ඛේද වාචකයක් නේ ප්‍රමාණතේ. එතකොට දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේ දේව මාලිගාව විවෘත කරලා දීලා තියෙනවා. ඕනම වෙලාවක ඒ මාලිගාව තුළ උන්වහන්සේව හමු වෙන්න විශේෂාකාරයෙන්. දිව්‍යන් වහන්සේ ඔම්නිපොටෙන්ට්, ඒ කියන්නේ හැම තැනම වැඩ සිටිනවා. පල්ලිය කියලා විශේෂත්වයක් නැහැ. නමුත් පල්ලිය තුළ අපිට දෙවියන්ව අනිත් තැන්වලට වඩා ගොඩක් දැනෙනවා. හේතුව අපිට දෙවියන්ව හමු වෙන්න පසුබිමක් අවශ්‍ය වෙනවා. ප්‍රපාතේදී හරි 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 ලස්සන තැනක් අවශ්‍ය වෙනවා. ජේසු දෙවියන්ව හමු වෙන්නට හැමදෙස්සම කන්දක් මතට ගියේ එකයි.
එමෙන්නම් හුදකලා දැනකට ගියේ ඒකයි. මොකද ඒ වටා පිටාව හරි වැදගත්. දිව්‍යන් වහන්සේත් එක්ක ගත කරන්න මට තියෙන වටා පිටාව නිශ්ශබ්දව, ඒ වගේම ඒතන නී හරි ලස්සන සෞම්‍ය පරිසරයක් එක්ක ඒ දිව්‍යන් වහන්සේව හමු වෙන්නට සියලු වාතාවරණයන් අවශ්‍යයි. ඒ නිසා පල්ලිය කියලා කියන්නේ හැමතිස්සෙම මට දෙවියන්ව හමු වෙන්නට හරි ලස්සන පසුබිමක් සකසලා දෙන, වාතාවරණයක් හදලා දෙන තැනක්. ඔබේ දේවස්ථානයේ නිසා හරි සුවිශේෂයි. ඒ දේවස්ථානය හරි ලස්සනට තියාගන්න. ස්වාමීන් වහන්සේ ඔබේ දේවස්ථානය තුළ ඔබව හමු වෙනවා. මතයුතුමාව එතුමාගේ ගෙදර හම්බ වුණා වගේ ජේසුස් වහන්සේ අපිව හමු වෙන්නේ දේවස්ථානයේ විශේෂයෙන්. අපේ ගෙදරත් හමු වෙනවා, ඉන්න තැනත් හමු වෙනවා, වැඩ කරන තැන හමු වෙනවා, මහමාවත් උන්වහන්සේ හමු වෙනවා, මගේ වැඩපලේදී උන්වහන්සේව හමු වෙනවා, මගේ රෝගීදී උන්වහන්සේව හමු වෙනවා. මං කියන්නේ ඒ හමුවීමට වඩා විශේෂිත වූ හමුවීමක් දේව මන්දිරයක් තුළ තියෙනවා. ඒ නිසා එතනට එන්නේ, එතනට එන මනුෂ්‍යයා අනිවාර්යයෙන්ම සුවය, සැනසීම, ප්‍රීතිය, සතුට, සෞභාග්‍ය ලබල යන මනුස්සයෙක්. ඒ නිසා දවසේ කොයිම හෝ වෙලාවක පොඩි වෙලාවක් එක විනාඩි පහක් ජේසුත් එක්ක හුදකලා වෙලා යන්න උනන්දු වෙන්න. ඒක හරි හිතට සැනසීමක්, ගතට සවියක්, මනසට නිදහසක්. ආමේ. සුබ දවසක්. ජේසු පිහිටයි.